සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛධං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහවත් වාසනාවන්ත පින්වත්නි දැන් අපි සූදානම් වෙන්නේ ජීවිත අවබෝධයේ පිණසම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඊටාම වටිනා සූත්‍ර ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි අදම ඔබට කියා දෙන්න බලාපොරොත්තු වන මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකාය තුන්වන පොත් වහන්සේ තුලයි. පින්වතුන්ලා දන්නවා පළමු ධර්ම සංගායනාවෙන් පසුව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගෝල පරම්පරාව තමයි මේ මජ්ක්‍ධිම නිකාය කියන කොටස කටපාඩමින් ඉදිරියට දරාගෙන ආවේ. මාතලේ අලු විහාරේ පුස්කොළ පොත්වල මේ උතුම් ධර්මයේ සටහන් වන තුරාවටම මහා සංඝරත්නයේ විසින් මේ උතුම් ධර්මය කටපාඩමින් දරාගෙන ආවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේද වදාළ දේශනා බොහෝමයක් මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. අද අපි ඉගෙන ගන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු මුව මඬලින්ම වදාළ වටිනා බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම බහු ධාතුක සූත්‍රය. බහු කියලා කියන්නේ බොහෝ කියන එක. ධාතු කියලා කියන්නේ මූලික ස්වභාවයන්. මේ ලෝකයේ පවතින ධර්මතා. මේ ලෝකයේ පවතින ස්වභාවයන්. සියලු දේම කැටි කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාවක්. පින්වතුන්ල මේ ධාතු කියන වචනය අහලා තියෙනවා. දැන් අපි සරලව කිව්වොත් පින්වතුන්ල දන්නවා පඨවි ධාතු. පඨවි කියලා කියන්නේ පොළවට. එතකොට පොළවට පස් වෙලා යන ස්වභාවය මේ ලෝකේ පවතින දෙයක්. ඊළඟට ආපෝ ධාතු වැගිරිලා යන ස්වභාවය. ඊළඟට තේජෝ ධාතු වායෝ ධාතු උණුසුමට අයිති ස්වභාවය හමාගෙන යන ස්වභාවය. ආන්නේ වගේ ස්වභාවයන් තමයි ධාතු කියන්නේ. එතකොට ඒ අපි දැන් සිහිපත් කරපු කරුණු ගැනත් මේ අතර විස්තර වෙනවා. ඉතින් මේ දේශනාවේ සියලුම ධාතු ස්වභාවයන් ගැන ඒ ධාතු ස්වභාවයන් අවබෝධ කළ යුතු වැඩපිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරනවා.
මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළන සමයෙහි වැඩ හිටියේ සැවැත්නුවර ජේතවන මහා විහාරයේහි. එහෙම නැතිනම් අනාථපිණ්ඩික සිටුතුමා විසින් පූජා කළ ආරාමයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කොට මෙන්න මේ විදිහට අවවාද කරනවා, දේශනා කරනවා. කොහොමද? යානි කානිචි භික්ඛවේ භයානි උප්පජ්ජಂತಿ සබ්බානි තානි බාලතෝ උප්පජ්ජಂತಿ නෝ පණ්ඩිතතෝ. මහණෙනි, මේ ලෝකේහි යම් තැනක බයක් උපද්‍රවයක් උපදිනවා නම් ඒ සියල්ලම හටගන්නේ බාලයා නිසයි. කවදාවත් පණ්ඩිතයෙක් නිසා බයක් උපදින්නේ නැත. ඔන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම අවවාදය. එහෙමනම් මේ ලෝකයේ බයක් හටගන්නේ කවුරු නිසාද? බාලයෙක් නිසාමයි. බාලයා කියලා කියන්නේ ගුණධර්ම වලින් හීන කෙනා. වයසින් බාලකම ගැන නෙමෙයි මේ කියන්නේ. පින්වතුන්ලා දන්නවා මහා මංගල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මංගල කරුණු විස්තර කරද්දී ඉස්සෙල්ලම අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලයන් නැසුරු නොකිරීමත් පණ්ඩිතයන් නැසුරු කිරීමත් මංගල කාරණාවන්. එතකොට බාලයා කියලා කියන්නේ දුස්සීල, අසද්ධාවෙන් යුක්ත, අකුසල් දුරුකරන වීරිය නැති පෘථග්ජන මට්ටම තුළම වාසය කරන කෙනා, පව් කරන කෙනා, පින කුසලයේ ගැන දන් නැති කෙනා. එහෙමනම් මේ ලෝකේ යම් තැනක ඔබේ ජීවිතයේ ආපස්සට කල්පනා කරලා බැලුවොත් කවුරු හරි නිසා ඔබේ හිතේ බයක් ඇති වෙලා තියෙනවා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම දුස්සීල කෙනෙක්, ප්‍රාණඝාතය කරන කෙනෙක්, හොරකම් කරන කෙනෙක්. දැන් ඔබේ ජීවිතේ ඔබ අමාරුවෙන් හරි හම්බ කරපු දේවල් හොරකම් කරાવી කියන බය උපදින්නේ කවුරු නිසාද? හොරකම් කරන පිරිසක් මේ ලෝකෙ ඉන්න නිසා. හොරු කියලා පිරිසක් මේ ලෝකෙ නැත්තම් මේ ගෙවල් දොරවල් වලට දොරවල් ඕනෙත් නැහනේ. ලොක් කරන්න ඕමනාවකුත් නැහනේ. මේම අපි මේ හැම දෙයක්ම ලොක් කරගෙන දොරවල් දාගෙන වහගෙන ඉන්න ඕනේ කුමක් නිසාද? මේ ලෝකෙ හොරු කියලා පිරිසක් ඉන්න නිසා. මේ ලෝකෙ බාලයෝ කියලා පිරිසක් ඉන්න නිසා. දැන් පින්වතුන්ලා හිතන්න, පහුගිය දවස්වලත් බෝම්බ පිපිරුවා. ඊට කලිනුත් අවුරුදු 30ක් විතර අපි බයෙන් ජීවත් වෙච්ච යුගයක් තිබුණා. ඒ බය හටගත්තේ කවුරු නිසාද? බාලයෝ නිසායි. ප්‍රාණඝාතය කරන පිරිස නිසා මුළු රටක් බයෙන් ජීවත් වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි, මේ ලෝකේ යම් තැනක බයක් උපදිනවා නම් ඒ බය උපදින්නේ බාලයෙක් නිසාමයි. කවදාවත් සිල්වන්ත, ගුණවන්ත, කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා නිසා බයක් උපදින්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිසා ඔබේ ජීවිතේ කොහොමවත් බයක් ඇති වෙන්න විදිහක් නැහැ. හැබැයි ඔබ ඒ විදිහට බයක් ඇති වෙන විදිහට ඔබ භාග්‍යවතුන් වහන්සේව හඳුනගෙන තිබෙනවා නම් ඒ හඳුනගත්ත ස්වභාවී වරදක් තියෙනවා. දැන් සමහරු බයයි, මට පහන පත්තු කරන්න මග ඇරුණා, බුද්ධ පූජාව දිනපතාම තියෙනවා, එක දවසක් මග ඇරුණා. එහෙම භාග්‍යවතුන් වහන්සේට බය වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ නිකලෙස් උත්තමේ, රාග දේශ මෝහ ප්‍රහාණය කරපු උත්තමේ. පින්වතුන්ලා පහන තියන්නේ යම් මොහොතකද? පින් රැස් වෙනවා. බුද්ධ පූජාව තියන්නේ යම් මොහොතකද? පින් රැස් වෙනවා. එහෙම නොතියන දවසට ඊට අදාළ පින රැස් වෙන්නේ නැති එක පමණයි සිද්ධ වෙන්නේ.
හැබැයි දෙවුරුත් එක්ක ගනුදෙනු කරන්න යද්දි නම් පරිස්සමෙන්. මොකද දෙවුරුන්ගේ නාමයෙන් බොහෝ විට පින්වතුන්ලා අද ඇසුරු කරන්නේ අමනුෂ්‍යයෙන්. ඒ අමනුෂ්‍යයන්ගේ හිත්වල රාග දේශ මෝහ තියෙනවා. තරහ වෛරයේ පලිගැනීම තියෙනවා. ඒ නිසා සමහර විට ඔබ එක දිගටම පින් අනුමෝදන් කරලා එක දවසක් මගහැරුණොත් ඒ ඇයට ද්වේෂය තියෙන නිසා යම් කරදරයක් කරන්න පුළුවන්. යම් හානියක් විපතක් කරන්න උනත් පුළුවන්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නිකෙලෙස් උත්තමේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෝකේ කාටවත් බයක් උපදින්නේ නැහැ. ශාන්තියක්මයි උදා වුනේ. මහරහතන් වහන්සේලා ගත්තත් එහෙමයි. කවදාවත් උන්වහන්සේලා නිසා බයක් හටගත්තේ නැහැ කාටවත්. අඩු ගානේ තිරිසනෙකුටවත්. දැන් තිරිසනෙක් වුණත් බය කෙලෙස් සහිත මිනිස්සුන්ට. ඒ නිසා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ කරුණ විස්තර කරනවා. ඊට පස්සේ වදාලා යේකේචි උපද්දවා උපජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ උපජ්ජಂತಿ නෝ පණ්ඩිතතෝ. මේ ලෝකේ යම් තැනක උපද්ද්‍රවයක් කරදරයක් හටගන්නවා නම් ඒ කරදරය හටගන්නෙත් බාලයෝ නිසාමයි. දුස්සීල අසද්ධාව තියෙන, ඊළඟට වීරිය නැති, ප්‍රඥාව නැති හිස් මිනිස්සු නිසයි මේ ලෝකේ යම් තැනක කරදරයක් විපතක් හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේතේ බාලතෝ උපජ්ජಂತಿ නෝ පණ්ඩිතතෝ. ඒ නිසා මේ සියලුම ප්‍රශ්න හටගන්නේ බාලයෝ නිසාමයි, පණ්ඩිතයෝ නිසා නම් නොවේ. සේයතාපි භික්කවේ නලාගාරෝවා තිනාගාරෝවා අග්ගිමුක්කෝ කූටාගාරානීපි දහති. දැන් භාගතුන් අහස උපමාවක් විස්තර කරනවා. ඔන්න එක්කෝ පිදුරු වලින් හරි බට උණ වලින් හරි හදපු මඩුවක් තියෙනවා. මේ මඩුව හදලා තියෙන්නේ තුනගස් වලින්මයි, පිදුරු වලින්මයි. හැබැයි මේවැ ලක්ෂණයක් තියෙනවා, ගිනි ගන්න ස්වභාවයෙන් යුක්තයි. හදිස්සියෙ ගිනි ගත්තොත් ඒ හැවිලි කරපු මේ උණ බට වලින්ම තමයි මේකේ විනාශ වෙන්නේ. ඒ තුලින් හෙවණක් ලැබෙනෝ වගේම ඒ උණ බට තුලින්ම මේ ගින්දරට ඇවිලුනොත් මේකේ විනාශ වෙලා යනවා. ඒ හදපු දෙයින්ම විනාශ වෙනවා. ආන් ඒ වගේ කිව්වා බාලයෝ විසින් තමන්වම විනාශ මුඛයට ඇදගන්නේ. තමන් තුල තියෙන කෙලෙස් නිසා තමන්ම පරිහානියට පත් වෙනවා. තේ කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මහණෙනි බාලයෙක් වෙන්න එපා, පණ්ඩිතයෙක් වෙන්න. දැන් මේ අවවාදයක්. එතකොට මේ අවවාදය කළාට පස්සේ මෙතන වැඩ හිටියා ආනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වැඳගෙන අහනවා, ස්වාමීනි කොහොමද බාලයෙක් බවට පත් වෙන්නේ, කොහොම දේවල් දියුණු කළොත්ද පණ්ඩිතයෙක් වෙන්න පුළුවන්? දැකද අර යම් ධර්ම කතාවකට මාතෘවක් මාතෘකාවක් භාග්‍යවතුන් වහන්සේ ලබා දෙද්දී නුවණ තියෙන කෙනා ඒ ගැන විස්තර වශයෙන් අහගන්නවා. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ අනෝ ස්වාමීනි කොහොමද බාලයෙක් වෙන්නේ, මොනවද බාලයෙක් ළඟ තියෙන ලක්ෂණ, ඊළඟට පණ්ඩිතයෙක් වෙන්නේ කොහොමද? හැබැයි ඉතින් පණ්ඩිතයෙක් වෙන ස්වභාවය ඉගෙන ගත්තොත් කොහොමත් එයා බාල ගතිගුණ සියල්ලම අතහැරපු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න විස්තර කරනවා ඒ පණ්ඩිත භාවය ඇති කරගන්න ක්‍රමය ගැන. කොහොමද මේ ආර්ය විනය තුල
මේ සම්බුද්ධ ශාසනය තුළ පණ්ඩිතයෙක් බවට පත්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කාරණා කීපයක්. යතෝකෝ ආනන්ද බික්ඛූ ධාතු කුසලෝච හෝති. ආනන්ද, මේ කාරණාව සම්බන්ධයෙන් භික්ෂුවක් ධාතු කුසල වෙයිද? ආයතන කුසලෝච හෝති, ආයතන කුසලයෙන් යුක්ත වේද? පටිච්ච සමුප්පාද කුසලෝච හෝති, පටිච්ච සමුප්පාදය ගැන කුසලයෙන් යුක්ත වේද? ඨානාඨාන කුසලෝච හෝති, ස්ථානයත් අස්ථානයත් ගැන මනාකොට දන්නේ වේද? එත්තාවතාකෝ ආනන්ද පණ්ඩිතෝ භික්ඛූ. එපමණකින්ම ආනන්ද පණ්ඩිතයෙක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට පණ්ඩිතයෙක් වෙන්න නම් කරුණු හතරක් සම්පූර්ණ වෙන්න ඕන. කාරණා හතරක් ගැන දක්ෂ භාවයට පත් වෙන්න ඕන. පළවෙනි එක තමයි ධාතු ස්වභාවයන් ගැන, දෙවෙනි එක ආයතන ගැන, තුන්වෙනි එක පටිච්ච සමුප්පාදය ගැන, හතරවෙනි එක ස්ථානයත් අස්ථානයත් ගැන. ඒ කියන්නේ සිදුවිය හැකි දේ නොහැකි දේ ගැන මන අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවතත් මේ කාරණා හතර විස්තර වශයෙන් ස්වාමින් වහන්සලට උගන්වනවා. කොහොමද ධාතු කුසල භික්ෂුවක් බවට පත්වෙන්නේ? මම මුලින්ම කිව්වා ධාතු කියලා කියන්නේ මූලික ස්වභාවයන්, මේ ලෝකේ පවතින ධර්මතා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා, අට්ඨාරසකෝ ඉමං ආනන්ද ධාතුයෝ. ආනන්ද, ධාතු ස්වභාවයන් කීපයක් තියෙනවා. ඒ කීපය ගැන ඔන්න දැන් විස්තර කරනවා. මුලින්ම විස්තර කරනවා ධාතු ස්වභාවයන් 18ක් ගැන. පළවෙනි එක චක්කු ධාතු, ඊළඟට රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. තුනයි ඇස නම් වූ ස්වභාවය, ඊළඟට රූප නම් වූ ස්වභාවය, ඊළඟට ඇසේ හටගන්න විඤ්ඤාණේ නම් වූ ස්වභාවය. මේ ලෝකේ පවතින ධාතු ස්වභාවයන් මේ කියන්නේ. ඊළඟට සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු. කන නම් වූ ස්වභාවය, ඊළඟට ගඳ සුවඳ නම් වූ ස්වභාවය නෙමෙයි, කන නම් වූ ස්වභාවය, ශබ්ද නම් වූ ස්වභාවය, කනේ හටගන්න විඤ්ඤාණේ නම් වූ ස්වභාවය. ඊළඟට නාසය, ගඳ සුවඳ, නාසේ විඤ්ඤාණය. දිව රසය, දිවේ විඤ්ඤාණය. කය පහස, කයේ විඤ්ඤාණය. සිත සිතුවිලි, සිතේ විඤ්ඤාණය. සිතේ විඤ්ඤාණය කියන්නේ සිතින් සිතුවිලි දැන ගැනීම. එතකොට අර කාරණා තුනයි ආයතන හයටම විස්තර වුණා. හය වරක් තුන 18යි. ඔන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ඉගැන්නුවා ඔබ අපි කවුරුත් අවබෝධ කරන්න ඕන ස්වභාවයන් 18ක් ගැන. අපි අවබෝධ කරන්න ඕනේ ඇස කියන ධාතුව. ඇස කියලා කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ එකක්. නාම රූප නිරුද්ධ වීමෙන් මේ ඇස කියන ස්වභාවය අතුරුදහන් වෙනවා. ඒ නිසා මේ ඇස කියන ස්වභාවය හට ගැනීම නැතිවීම අපි මනාකොට වටහා ගන්න ඕන. ඊළඟට රූප ආදී බාහිර ආයතන සියල්ලම හට අරගෙන තියෙන සතර මහා ධාතුන්ගේ. රූපය කියන එක හැදෙන්නේ සතර මහා ධාතුණුත් සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඔය හතරෙන් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන බාහිර ආයතන සියල්ලම හට අරගෙන තියෙන්නේ.
ඒ නිසා මේ සතර මහා ධාතු නිරුද්ධ වීමෙන් ඒ බාහිර ආයතනත් නිරුද්ධ වෙලා යනවා. අනිත්‍ය භාවයටපත් වෙනවා. විඥානයත් එලෙසමයි. විඥානය කියන්නේ හටගන්නව, පවතිනව, නැතිවෙනව. සංකත ස්වභාවයක්. එතකොට ඇසේ හටගන්නව විඥානය. ඒ විඥානය හටගන්නව, පවතිනව, නැතිවෙනව. පින්වතුන්ලා දන්නව විඥානය එහෙම නැත්තම් දැන ගැනීම කියන ස්වභාවයට කවදාවත් පින්වතුනි ගමන් කරන්න බෑ. කවුරු හිතුවොත් විඥානයේ භවයෙන් භවයට ගමන් කරනවා කියලා ඒකම මිත්‍යා දෘෂ්ටියක්. හොඳට මතක තියාගන්න විඥානයට ගමන් කරන්න බෑ. විඥානේ හටගත්ත තැනම පැවතිලා අනිත්‍ය වෙලා යනවා. ඊළඟට ආයුමත් සිතක් පහළ වෙනවා. ඒ සිතත් පවතිනෝ අනිත්‍ය භාවයට පත් වෙනවා. දැන් අපි හිතමුකෝ අපි ඇහින් රූපයක් බල බල ඉන්නකොට මහවට ඇඟිල්ල කූඹියක් කනවා. එතකොට මේ ඇසේ තිබිච්ච විඥානේ ඇඟ දිගේ මහවට ඇඟිල්ලට යනවා නෙවෙයි. අවිධර්මයට අනුව ගත්තොත් සිත් කීපයක් පහළ වෙනවා. ඊළඟට සිත පහළ වෙන්න ඕනේ කොහෙද කියලා තීරණය කරන හිතකුත් පහළ වෙනවා. ෂණයෙන් අතරක් නැතිව ඊළඟ හිත පහළ වෙනවා මහපට ඇඟිල්ලේ කෙරවලේ. ඒක පවතිනව අනිත්‍ය වෙලා යනවා. ඊළඟට ශබ්දයක් ඇහෙනවා. ෂණයෙන් අතරක් නැතුව කනේ විඥානයක් හටගන්නවා, පවතිනව අනිත්‍ය වෙලා යනවා. එහෙම නැතුව මේ එකම විඥානේ හැමතැනම ගමන් කරන්නේ නැහැ. විඥානේ කියන්නේ හටගන්නව, පවතිනව, නිරුද්ධ වෙනවා. මරණාසන්න මොහොතෙත් වෙන්නේ මේ භවයේ විඥානේ ඊළඟ භවයට ගමන් කරන එකක් නෙවෙයි. මොකද්ද වෙන්නේ? ඔබේ හිතේ අන්තිමට පහළ වෙන සිතක් තියෙනවානේ. පින්වතුන් අහලා තියෙනවා චුතිසිත කියලා වචනයක් නේ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න චුතිසිත කියලා කියන්නේ අභිධර්මයට අනුව විපාක සිතක්. ඒ නිසා ඔබ උපතක් කරා යන්නේ චුතිසිත නිසා නොවේයි. චුතිසිතක් පහළ වෙන්න කලින් හිතේ ඇතිවෙනවා චිත්ත වීති. ඒ චිත්ත වීතිය තුළ තණ්හාව තිබේ නම් යලි උපතක් කරා යන්නේක නවත්තන්න බෑ. සරලව මෙහෙම හිතන්නකෝ, ඔබට මේ ජීවිතයේ අන්තිමට පහළ වෙන හිතක් තියෙනවනේ මරණාසන්න මොහොතේ. ඒ හිත පහළ වෙලා කැමතිලා අනිත්‍ය වෙලා යද්දිම ඊළඟ හිත පහළ වෙනවා. එතකොට ඔබ බල්ලෙක් වෙලා අතරක් නැතිව ඊළඟ හිත පහළ වෙනකොට ඔබ සමහර විට දිව්‍ය ලෝකේ. ඊළඟ හිත අතරක් නැතුව පහළ වෙනකොට ඔබ මනුස්ස ලෝකේ. අලුතෙන් විඥානයක් හටගන්නවා. ඒක පවතිනව, නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා විඥානයට ගමන් කරන්න බෑ. හටගත් තැනම නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවයන් අපි අවබෝධ කරන්න ඕන. ඉතින් විඥානය ගැන අපි බොහෝ දහම් කාරණා ඔබට කියා දීලා තිබෙනවා. ඒවා ශ්‍රවණය කරමින් මේ විඥාන ආදී ස්වභාවයන් ගැන ඔබ අවබෝධ කරන්න මහන්සි ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද ඔය විදිහටම දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ආයිමත් අහනවා වැඳගෙන, ස්වාමීනි තව විදිහක් තියෙනවද පණ්ඩිතයෙක් වෙන්න, ධාතු කුසල භික්ෂුවක් කියලා සලකන්න? භාගතුන් වහන්සේ වදාලා, ඔව් ආනන්ද තව විදිහක් තියෙනවා. තවත් තියෙනවා චෛමා ආනන්ද ධාතුයෝ. ආනන්ද තව ධාතු හයක් තියෙනවා. ඒ තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. පඨවි ධාතු කිව්වේ පොළොවට පස්සලා යන ස්වභාවය. ආපෝ ධාතු කිව්වේ වතුරත් එක්ක දියවැල යන, වැగిරල යන ස්වභාවය. තේජෝ ධාතු කිව්වේ උණුසුමට අයිති ස්වභාවය. අභ්‍යන්තර ශරීරෙත් තියෙනවා, බාහිර ලෝකෙත් තියෙනවා. ඊළඟට වායෝ ධාතු. ඊළඟට ආකාශ ධාතු. අවකාශේ නම් වූ ස්වභාවය. ඒකත් බාහිරත් තියෙනවා, ශරීරෙත් තියෙනවා. දැන් හිතන්නකෝ ඔබට කුසගින්නක් තියෙනවා.
ඔන්න ඔබේ කුසගින්න වෙනුවෙන් ආහාර ගන්නවා. ඒ අවකාශයේ පිරෙනවා. පිරුණට පස්සේ තව කෑම තියෙනවා. හැබැයි කන්න බෑ. ඒ අවකාශයේ අනිත්‍ය භාවයට පත් වෙනවා. දැන් ඔබ සියලු දෙනාම මේ ශාලාවට එන්න කලින් මෙතන තිබුණා මීට වඩා අවකාශයක්. ඔබ ඇවිදින් මෙතන වාඩි වුණු ගමන් ඒ අවකාශය අනිත්‍ය වුණා. එහෙනම් මේ අවකාශ ධාතුව ඉඩකඩ කියන ස්වභාවයත් මේ අපේ ශරීරය තුලත් තියෙනවා, බාහිරත් තියෙනවා. ඊළඟට විඥාන ධාතු. විඥාන ධාතුව ගැන කලිනුත් අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ දැන ගැනීම කියන ස්වභාවය. භාගතුන් වහන්සේ වදාලා ඔය පමණින්ම ධාතු කුසල භික්ෂුවක් වෙන්න පුළුවන්. ඔය හය ගැන දන්නවනම්. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි තවත් ක්‍රමයක් තියෙනවද? භාගතුන් වහන්සේ වදාලා, ආනන්ද තවත් ක්‍රමයක් තියෙනවා ධාතු කුසල භික්ෂුවක් වෙන්න. තවත් ධාතු හයක් තියෙනවා. සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. සුඛ ධාතු කිව්වේ සැපය. හැබැයි මේ සැපය කයට දැනෙන සැපය. දුක්ඛ ධාතු කියලා කිව්වේ කයට දැනෙන දුක. සෝමනස්ස කියන්නේ සිතට දැනෙන සතුට. දෝමනස්ස කියන්නේ සිතට දැනෙන දුක. එතකොට සාමාන්‍යයෙන් සැප දුක කියන වචනේ භාවිතා වෙන්නේ කයත් එක්ක. දෝමනස්ස සෝමනස්ස කියලා කියන්නේ හිතට දැනෙන දුකත් හිතට දැනෙන සැපත්. ඒකත් මේ ලෝකේ පවතින ස්වභාවයක්. ඒකත් අනිත්‍ය භාවයට පත් වෙනවා. හැම වෙලේම දුක තියෙන්නෙත් නැහැ, හැම වෙලේම සැප තියෙන්නෙත් නැහැ. හැම වෙලේම හිතේ දැන් කෙනෙක් ඔන්න ජීවිතේ දිවි නහ ගන්න කියලා ගෙදරින් තරහ වෙලා යනවා. මෙන් පවුද ඇවිල්ලා ආයි හොඳට ඉන්නෝ. ඒ මොකද? ඒ හට ගන්න විඳීම අනිත්‍ය භාවයට පත් වෙනවා. ස්පර්ශයේ අනිත්‍ය වෙද්දි ඒ වේදනාව අනිත්‍ය වෙලා යනවා. ඒ නිසා ඒ හට ගන්න සැප දුකත් අනිත්‍ය භාවයට පත් වෙනවා. එතකොට අපි සාකච්ඡා කළේ මේ ධාතු කුසල භික්ෂුවක් වන ස්වභාවය ගැන. භාගතුන් වහන්සේ වදාලා දැන් එතකොට මුලින්ම ධාතු ස්වභාවයන් 18ක් ගැන, ඊළඟට 6 කොටස් 2ක් ගැන වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුව අහනවා, දැන් මේකේ අපිට තව සාකච්ඡා කළ යුතු කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි දැන් අපි කතා කළා දෝමනස්ස ධාතු සහ සෝමනස්ස ධාතු ගැන. ඊළඟට කියවුණා උපේක්ඛා ධාතු. උපේක්ඛා ධාතු කියලා කියන්නේ උපේක්ෂාව නම් වූ ස්වභාවය. මේ ලෝකේ පවතින එකක්. උපේක්ෂාව, මධ්‍යස්ථ භාවය. අවිජ්ජා ධාතු. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන නොදැනීම. ඒ අවිද්‍යාව කියන ස්වභාවය නිසාමයි ඔබ මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ආවේ, තවදුරටත් යන්නේ. එහෙනම් මේ අවිද්‍යාව කියන්නේ මේ ලෝකේ පවතින ස්වභාවයක්. ඒ ස්වභාවය ඔබ තුල පවතින තාක් ඔබ මේ සසරේ උපදිනවා. ඒ අවිද්‍යාව කියන ස්වභාවය ඔබ ප්‍රහාණය කරපු දවසට තමයි මේ සසර ගමන නවතින්නේ. එහෙනම් මේ හැම එකක්ම ඔබේ ජීවිතේ තියෙන ඒවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරු, ස්වාමීනි තවත් විදිහක් තියෙනවද ධාතු කුසල භික්ෂුවක් වෙන්න? ඔව් ආනන්ද, තවත් තියෙනවා ධාතු හයක්. දැන් 6 කොටස්ම 3 වතාවට කියවෙනවා. කාම ධාතු, නෙක්ඛම්ම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු. කාම ධාතු කියලා කිව්වේ මේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන පංච කාමයට හිත බැඳෙන ස්වභාවයක්. කෙලෙස් සහිත හිත්වල තියෙනවා. ඊළඟට මේවා අතහරින්න ඕන, නෙක්ඛම්ම. මේවෙන් මිදෙන්න ඕන කියන කල්පනාවත් හිත්වල තියෙනවා. එහෙනම් මේ ස්වභාවයන් දෙකම ජීවිතවල තියෙන එකක්. කාම ධාතුවක් තියෙනවා, ඊළඟට
නෙක්කම්ම ධාතුවක් තියෙනවා. ඊළඟට ව්‍යාපාද ධාතු, තරහ යන ගතියකුත් හිතේ තියෙනවා. අව්‍යාපාද ධාතු, තරහ නොයන ගතියකුත් හිතේ තියෙනවා. විහිංසා ධාතු, හිංසා කරන ස්වභාවය කියලා එකකුත් මේ ලෝකේ තියෙනවා. අවිහිංසා ධාතු, හිංසා නොකිරීම කියන ස්වභාවිකුත් මේ ලෝකේ තියෙනවා. එතකොට මේ ලෝකේ පවතින ස්වභාවයන් ගැන මේ භාගතුන් වහන්සේ උගන්වන්නේ. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි, තවත් තියෙනවද ධාතු? භාගතුන් වහන්සේ වදාලා ආනන්ද, ඔව් තව ධාතු තුනක් තියෙනවා. දැන් අර මුලින් කියපු කරුණු තමයි මේ භාගතුන් වහන්සේ ලඝු කර කර ලඝු කර කර දැන් ඒක වචනයකට දෙකකට තුනකට සීමා කරන්නේ. ආනන්ද, ඊළඟ ධාතු තුන තමයි කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු. කාම ධාතු මේක මම ඔබට විස්තර කරන්නම්. මහා නිදාන සූත්‍රයේ භාගතුන් වහන්සේ වදාළ දහම් කරුණකුත් එක්ක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන්මයි අහන්නේ. දැන් අපි මේ ජීවත් වෙන්නේ කාම ලෝකෙනේ. මනුස්ස ලෝකේ, සතර ආපාය, දිව්‍ය ලෝකයිති කාම ලෝකයට. ඊළඟට රූපාචර බ්‍රහ්ම ලෝක, අරූපාචර බ්‍රහ්ම ලෝක. ආනන්ද හාමුදුරන්ගෙන් අහනව භාගතුන් වහන්සේ, ආනන්ද, කාම ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් කියලා එකක් මේ ලෝකේ නැත්තම්, කාම භවයක් කියලා එකක් පණවන්න පුළුවන්ද? දැන් භවය කියන්නේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීම. කාම ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් කියලා එකක් මේ ලෝකේ නැත්තම් කාම භවයක් කියලා එකක් මේ ලෝකේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළා, නැත ස්වාමීනි, කාම භවයක් නැත්නම් කාම ලෝකේ ඉපදීමකුත් නැහැ. රූප ලෝකේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් කියලා එකක් මේ ලෝකේ නැත්නම් රූප භවය කියලා එකක් පණවන්න පුළුවන්ද? එහෙම එකක් මේ ලෝකේ නැහැ. රූප ලෝකේ විපාක විඳින්න කර්ම සකස් වෙන නිසායි රූප භවය කියලා එකක් මේ ලෝකේ තියෙන්නේ. රූපාචර බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා සත්වයා උපදින්නේ. ඊළඟට අරූපාචර ලෝකවල උපදින්න හේතු වෙනවා, අරූපාචර ලෝකවල උපදින්න හේතු වෙන කර්ම. දැන් අපි ගත්තොත් සාමාන්‍ය කෙලෙස් සහිත හිතක හැදෙන්නේ කාම භවය. ඊළඟට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූප ධ්‍යාන හතර යම් කෙනෙක් වැඩුවොත් ඒ තුළ ගොඩ නැගෙන්නේ රූප භවය. දැන් පළවෙනි ධ්‍යානයේ කෙනෙක් උපදව ගත්තොත් එයාට රූපාසර බ්‍රහ්ම ලෝකයක ආවිස තියෙනවා කල්පයක්. දෙවෙනි ධ්‍යානයේට කල්ප දෙකයි, තුන්වෙනි ධ්‍යානයේට හතරයි, හතරවෙනි ධ්‍යානයේට කල්ප 500යි. කවුරු හරි කෙනෙක් හතරවෙනි ධ්‍යානයේ ප්‍රගුණව වැඩුවොත් එයා මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයට යනවා. රූපාචර බ්‍රහ්ම ලෝකෙක උපදිනවා කල්ප 500ක් ආයුෂ තියෙනවා. ඊළඟට ආකාසානංචායතනයේට ආයුෂ කල්ප 20000ක් තියෙනවා. ඊළඟට 40000යි 60000යි නේව සංඥා නා සංඥායතනයේ කල්ප 80000ක් ආයුෂ. එතකොට ඒ අරූප ධ්‍යාන වඩලා, අරූප ධ්‍යාන වඩන හිතක වැඩෙන්නේ අරූප භවය. දැන් භාගතුන් වහන්සේ වදාලා, සාමාන්‍යයෙන් අපේ හිතවල තියෙන්නේ මේ නිතරම පවතින මේ ජීවිතයේ ඕලාරික කය. රූප ධ්‍යාන වඩද්දි ප්‍රකට වෙනවා මනෝමය ශරීරය. අරූප ධ්‍යාන වඩන කෙනෙකුගේ ජීවිතයේ ප්‍රකට වෙනවා සංඥාමය ශරීරය. අපේ ජීවිතයේ ශරීර තුනක් තියෙනවා. ඕලාරික ශරීරය, මනෝමය ශරීරය සහ සංඥාමය ශරීරය කියලා. එතකොට මනෝමය ශරීරය සහ සංඥාමය ශරීරය ප්‍රකට කරගන්න පුළුවන් භාවනා වඩන කෙනෙකුට පමණමයි. එතකොට ආන්න එහෙම ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවා. මේ ධාතු ස්වභාවයන් ගැන තමයි භාගතුන් වහන්සේ උගන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගහන ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි, තව විදිහක් තියෙනවද? එහෙමයි ආනන්ද, තව තියෙනවා ධාතු දෙකක්. මොනවද ඒ ධාතු දෙක? සංකත ධාතු, අසංකත ධාතු.
ඒ වචන දෙක ඇතුළේ අර මුලින් කියපු ඔක්කොම ටික තියෙනවා. මේ ලෝකෙ තියෙනවා සංකත දේවල්. ඒ කියන්නේ අර හට ගැනීමක් තියෙන, නැතිවීමක් තියෙන, පවතින දේ තුල වෙනස් වෙන දේවල්. සියලු දේ බඳු ස්වභාවයෙන් යුක්තයි. මේ ලෝකේ අසංකත ධාතු එකයි තියෙන්නේ. ඒ එකම අසංකත ධාතුව තමයි නිවන. හට ගැනීමක් නැති, වෙනසීමක් නැති, පවතින දේ තුල වෙනස් වෙන්නේ නැති එකම දේ නිවන පමණයි. නිවන පිණිස වඩන ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංකතයක්. හැබැයි ආර්ය අෂ්ටාංග මාර්ගය තුලින් ලැබෙන ප්‍රතිඵලය පමණයි අසංකතෝ එකම ධාතුව. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, ඔන්න ධාතු කුසල භික්ෂුවක් වෙන්නේ ඔය කරුණු ගැන මනාකොට දන්න කෙනෙක්. දැන් ඔබට තේරෙනවද පණ්ඩිතයෙක් වෙන්න ලේසි නෑයි කියලා? හැබෑම පණ්ඩිත භාවයේ පිණිස ඔන්න ඔය සියලු ධාතු ස්වභාවයන් ගැන මනාකොට දන්න කෙනෙක් වෙන්න ඕන. ඊළඟට ආයතන කුසල. ආයතන ස්වභාවයන් දෙකකට පවතිනවා, අභ්‍යන්තර සහ බාහිර කියලා. එතකොට මේ අභ්‍යන්තර බාහිර සියලු ආයතන ගැන මනාකොට දන්න කෙනෙක් වෙන්න ඕන. අභ්‍යන්තර ආයතනය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙනවා. බාහිර ආයතන සියල්ලම හටගන්නේ සතර මහා ධාතුන්ගෙන්. සතර මහා ධාතු නිරුද්ධ වීමෙන් බාහිර ආයතන නිරුද්ධ වෙනවා. අන්නේ අවබෝධය තුල එයා කටයුතු කරනවා නම් එයා ආයතන කුසල භික්ෂුවක්. දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේලා අරමුණු කරගෙන නිසායි භාගතුන් වහන්සේ භික්ෂුව කියලා ආමන්ත්‍රණය කළා වදාලේ. එතකොට ගිහි ඔබත් ආයතන ගැන මනාකොට දන්නවා නම් ඔබත් ආයතන කුසල ගිහි ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඊළඟට පටිච්ච සමුප්පාද කුසල. පටිච්ච සමුප්පාදය කියන්නේ ආර්ය න්‍යාය. මේ ලෝකයේ හට ගැනීමත් නැතිවීමත් ගැන භාගතුන් වහන්සේ වදාලා. එයා මනාකොට දන්නවා සමුදය නිරෝධය කියන කාරණා දෙකම. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥානං ආදී වශයෙන් සසර ගමනේ සමුදය. ඊළඟට අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. මේ විදිහට නිරෝධ වෙන මාර්ගය සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානීය නිරුද්ධ වෙනවා. විඥානීය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. ඔය විදිහට මේ පටිසමුප්පාදයේ නිරෝධය නැතිවීමත් මනාකොට දන්න කෙනෙක් වෙන්න ඕන. ඉස්සෙල්ලාම මේ කාරණා පිංගුතුනි පාලියෙන් හරි කටපාඩම් කරන්න ඕන. ආරණ්‍ය ආය පිංගුතුල්ල උදේ හවස බුද්ධ වන්දනා කරද්දී පටිසමුප්පාදයේ සජ්ජායනා කරන්න ඕන. එතකොට තමයි මේවා මතක හිටින්නේ අඩු ගානේ. අවබෝධ කරන්න නම් ඉස්සෙල්ලම වචනෙන් දන්න කෙනෙක් වෙන්න ඕන. නිතරම පින්වතුන්ල සජ්ජහායනා කරන්න ඕන මේ ආර්ය න්‍යායයි සමුදයත් නිරෝධයක්. ඊළඟට ඔබට හොඳට මතක හිටිනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා, සංස්කාර නිසා විඥානය හටගන්නවා, විඥානය නිසා නාම රූප, නාම රූප නිසා ආයතන හය. ඔය විදිහට මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා, සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාණි නිරුද්ධ වෙනවා. ওই විදිහට නිරෝධයත් මෙනෙහි කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා ගැන මනාකොට මෙනෙහි කරන කෙනෙක් නම් එයා පටිච්ච සමුප්පාද කුසල භික්ෂුවක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට හතරවෙනි කරුණ තානාඨාන කුසල. තානාඨාන කියන්නේ සිදුවෙන්න පුළුවන් දේ, නොහැකි දේ. පින්වතුන්ලට මතක ඇති භාග්‍යවතුන් වහන්සේගේ දසබල ඥානවල පළවෙනි ඥානය තමයි ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝච යථා භූතං පජානාති. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙ සිදුවිය හැකි දේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් හැටියටත්, සිදු නොවන දේ සිදු නොවන දේවල් හැටියටත් මනාකොට අවබෝධ කරගෙනයි වැඩ එන්නේ.
ඒක බුදුරජාණන් වහන්සේගේ එක ඥානයක්. එහෙනම් අපි ඒවා දැන් භාගතුන් වහන්සේ දේවල් හොයාගත්තේ ගුරු උපදේශ නැතිව. අපි මේ දේවල් දැනගන්නේ භාගතුන් වහන්සේගෙන්. ඒ කියන්නේ ගුරු උපදේශ ඇතිව. ඒ නිසා මෙන්න මේ ටිකත් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන. මොනවද? අට්ඨානමේතං අනවකාශෝ. සිදුවිය නොහැකි දෙයක්. අනවකාශෝ කියන්නේ අවකාශ රහිත දෙයක්. කුමක්ද? යම් දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ. දිට්ටි සම්පන්න පුද්ගලයා කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට කියන නමක්. දිට්ටි සම්පන්නයි, සම්මා දිට්ඨිය තුල ස්ථාවර වෙච්ච කෙනා. සෝතාපන්න ශ්‍රාවකෙක්. කංචි සංඛාරං. යම් සංස්කාරයක් නිච්ඡතෝ උපගච්ඡේය. නිත්‍ය වශයෙන් ගන්නවා කියන කරුණ නේතං ඨානං විජ්ජතිති. කවදාවත් මේ ලෝකෙ සිද්ධ නොවන දෙයක්. පජානාති. අන්නේ කරුණ දැනගන්න ඕන. ඨානංචකෝ ඒතං විජ්ජති. මේකනම් සිද්ධ වෙන්න පුළුවන් එකක්. මොකද්ද? යම් පුතුක් ජනෝ. යම් පුතක් ජනේ කංචි සංඛාරං නිච්ඡතෝප ගච්ඡේය. යම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නවා කියන කරුණ ඨානමේතං විජ්ජති. ඒක මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා පජානාති දැනගන්න ඕන. ඔන්න මේ ඨානාඨාන කුසලතාවය ගැන මේ විස්තර කරන්නේ. මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් දේවල් නොහැකි දේවල් ඔබ දැනගෙන ඉන්න ඕන. දැන් මේ කාල වේලාව බොහොමයක් ගත වෙච්ච නිසා මම එකටම කැටි කරලා කරුණු කීපයක් කියනවා. ඊළඟට මෙන්න මේ ටිකත් දැනගන්න ඕන. සෝතාපන්න ශ්‍රාවකේ කවදාවත් කිසිම සංස්කාරයක් සැප වශයෙන් ගන්නෙ නැහැ. ඒක සිද්ධ නොවන දෙයක්. මේ ලෝකේ යම් කෙනෙක් සැප වශයෙන් සංස්කාරයක් ගන්නවා නම් ඒ පුතක් ධනේ. ඒක මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන් එකක්. ඊළඟට සෝතාපන්න කෙනෙක් කවදාවත් කිසිම ධර්මයක් ආත්ම වශයෙන් ගන්නෙ නැහැ. අනාත්ම බව අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි පුතග්ජනෙක් නම් සියලු ධර්මයන් ආත්ම වශයෙන් ගන්නවා. ඊළඟට යම් දිට්ටි සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතාවෝරෝපේය. සෝතාපන්න කෙනෙක් අතින් මව මැරෙනවා කියන කරුණ මේ ලෝකේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පුතග්ජනෙක් අතින් අම්මා මැරෙන්න පුළුවන්. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා සෝවාන් කෙනෙක් අතින් කවදාවත් පියාව ඝාතනය වෙන්නේ නැහැ. හැබැයි පුතග්ජනෙක් අතින් ඒක වෙන්න පුළුවන්. සෝවාන් කෙනෙක් අතින් කවදාවත් රහතන් වහන්සේ නමක් ඝාතනය වෙන්නේ නැහැ. පුතග්ජනෙක් අතින් වෙන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනෙක් අතින් කවදාවත් දුට්ට චිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදෙය්‍ය. දුෂ්ට සිතින් භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහේ ලේසලෝනවා කෙනෙක් සිද්ධ වෙන්නේ නැහැ. දුෂ්ට සිතින්. දැන් භාගතුන් වහන්සේට දේවදත්ත ගලපෙරළුවාම උන්වහන්සේගේ ශරීරයේ ලේසලෝනානේ. ජීවකේද මහත්තයා සෝවාන් වෙච්ච කෙනෙක්. තුවාල සුද්ධ කරලා බෙහෙත් දානකොට තව ලේ පිට වෙන්නේ නැති. හැබැයි ඒ තුල දුෂ්ට සිතක් නැහැ. ඒ නිසා ආනන්තරිය පාප කර්මයක් වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේගේ ශරීරයේ දුස්ස සිතින් ලේසෙලෙව්වොත් ඒක තමයි ආනන්තරිය පාප කර්මයක් බවට පත් වෙන්නේ. හැබැයි පෘථග්ජන කෙනෙක් අතින් ඒක වෙන්න පුළුවන්. ඊළඟට සෝවාන් වෙච්ච කෙනෙක් අතින් කවදාවත් සංඝ ભેදයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් පෘථග්ජනෙක් අතින්. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් අන්‍ය ශාස්ත්‍රූවරේ සරණ යනවා කියන කරුණ මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. ඒව සරණ යන්නේ කවුද? පෘථග්ජනාය. දැන් ඔබට තේරෙනවද පෘථග්ජන කියන වචනේ කොච්චර භයානකද කියලා? දැන් පිංගොතුල්ලා කිව්වොත් එහෙම අපි නම් ධර්මයේ දන්නේ අපි පෘථග්ජන මිනිසුනේ කියලා ඒ නොකිය කියන්නේ මොකද්ද? මගේ අතින් අම්මා මැරෙන්නත් පුළුවන්. තාත්තා මැරෙන්නත් පුළුවන්. රහතන් වහන්සේ නමක් ඝාතනය වෙන්නත් පුළුවන්.
භාගතුන් වහන්සේක ශරීරයේ ලේසල වෙන්නත් පුළුවන්. ඒකනේ කියන්නේ. එහෙනම් කොච්චර බය වෙන්න ඕනද තමන් පෘථග්ජනයි කියන වචනේ කියන්නත්. පින්වතුල්ලා පෘථග්ජන භාවයෙන් අත මිදුනේ තිසරණේ පිහිටපු දවසේ. ඒ නිසා පින්වතුල්ලා කවුරුවත් පෘථග්ජන නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන්. ඒ නිසා ඒ ආර්ය ශ්‍රාවක භාවයේ තුල ඔබ කවදාවත් අකුසල් කරන්නේ නැහැ. ඒ නිසා අපි පෘථග්ජන අපි අතින් වැරදි වෙනවා කියලා අඩු ගානේ පෘථග්ජන කියන වචනේවත් තමන් ගැන කියන්න භාවිතා කරන්න එපා. එච්චරට භයානක වචනයක්. පෘථග්ජන කෙනෙක් අතින් ඔය කර්ම හය සිද්ධ වෙනවා, මැරිච්ච ගමන් අපාය යනවා. අර රතන සූත්‍රයේ අපි කියන්නේ චචාබි ඨානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පනීතං, නොකරයි සය තැනක කර්ම වැටෙන අපායට. ඒ කවුරු ගැනද කියන්නේ? සෝවාන් ශ්‍රාවකයා ගැන. සෝවාන් වෙච්ච කෙනෙක් අතින් කර්ම හයක් සිද්ධ වෙන්නේ නැහැ. ආනන්තරිය පාප කර්ම පහයි, ඊළඟට අන්‍ය ශාස්ත්‍රවරයෙක් සරණ යනවා කියන කරුණයි. ඒ හයම කරන්නේ කවුද? පෘථග්ජනාය. එහෙනම් මම පෘථග්ජන කියලා කිව්වොත් ඕන වෙලාවක තිසරණෙත් අයින් කළා වෙන කෙනෙක් වුණත් සරණ යන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාලා මේ කරුණු ගැන මනාකොට දන්න කෙනෙක් වෙන්න ඕන. ඊළඟට එතන ඉඳලා විස්තර කරනවා තව ලස්සන කරුණු ටිකක්. මොනවද? එක ලෝක ධාතුවක් තුල එකවර පහළ වෙන්නේ එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එක ලෝක ධාතුවක් තුල මේක තියෙනවා වචනයක්, පාලි වචනයක් මතක තියාගන්න, අපුබ්බං අචරිමං කියලා. අපුබ්බං අචරිමං කියන්නේ පෙර පසු නොවි කියන එක. එකවර එකවර කවදාවත් එක ලෝක ධාතුවක බුදෝරු දෙනමක් පහළ වෙන්නේ නැහැ. හැබැයි එක ලෝක ධාතුවක එකවර එක බුදු කෙනෙක් පහළ වෙනවා කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන් එකක්. ඊළඟට එක ලෝක ධාතුවක එකවර සක්විත රජවරු දෙන්නෙක් පහළ වෙන්නෙත් නැහැ. එක ලෝක ධාතුවක එකවර එක සක්විත රජ කෙනෙක් පහළ වෙනවා කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන් එකක්. එතකොට මේවා ඔබ දැනගන්න ඕන. ඒව දැනගත්තොත් මොකද්ද තියෙන කුසලතාවය? ඨානාඨාන කුසල. සිදුවිය හැකි දේ නොහැකි දේ ගැන තියෙන අවබෝධය. ඊළඟට එක ලෝක ධාතුවක ඔය විදිහට විස්තර කළ භාගතුන් වහන්සේ වදාලා ඊළඟ කරුණ, යං ඉත්ති යම් මිස්ත්‍රියක් රාජා අස්ස චක්කවත්ති, යම් ස්ත්‍රියක් විසින් සක්විති රජ පදවිය හොබවනවා කියන කරුණ මේ ලෝකේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. පුරුෂයෙක් විසින් සක්විති රජ පදවිය හොබවනවා කියන කරුණ මේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන් එකක්. ඊළඟට ස්ත්‍රීකට නොහැකි දේවල් තමයි මෙතනදලා විස්තර වෙන්නේ කීපයක්. යම් ස්ත්‍රියක් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන කරුණ මේ ලෝකේ සිද්ධ නොවන එකක්. යම් පුරුෂයෙක් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියන කරුණ මේ ලෝකේ සිද්ධ වෙන්න පුළුවන් එකක්. යම් ස්ත්‍රියක් සක්‍ර දෙවි පදවිය කරනවා කියනක සිද්ධ වෙන්නේ නැහැ. යම් පුරුෂයෙක් සක්‍ර පදවියට පත් වී සිටිනවා කියන කරුණ මේ ලෝක සිද්ධ වෙන්න පුළුවන් එකක්. යම් ස්ත්‍රියක් මාර තනතුර කරනවා කියන කරුණ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ස්ත්‍රියකට කොච්චර මාරය කියලා වැන්නත් කවදාවත් කාන්තාවකට මාරයක් වෙන්න බෑ. ඒ කියන්නේ මාර තනතුර කරන කෙනා පුරුෂයෙක්මයි. හැබැයි පුරුෂ පදවිය ලබලා මාරයෙක් බවට පත්වෙනවා කියන කරුණ සිද්ධ වෙන්න පුළුවන් එකක්. ඊළඟට බ්‍රහ්මත්වය ස්ත්‍රියක් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. කොහොමත් බ්‍රහ්ම ලෝක කිසිවක ස්ත්‍රීන් නැහැ. සියලු බ්‍රහ්ම ලෝකවල ඉන්නේ පුරුෂ පාර්ශ්වයයි පමණයි. ඒ කියන්නේ කාන්තාවක් මේ ජීවිතේ අනාගාමි වුණත් බ්‍රහ්මයෙක් වෙලා තමයි උපදින්නේ. ඒ නිසා තමයි අපි බ්‍රහ්මචාරී කියලා සිල්පදයක් සමාදන් වෙන්නේ. හරියට බ්‍රහ්මයෙක් වගේ ඉන්නවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ කාමයේ හැසිරීමක් නැහැ. බ්‍රහ්ම ලෝකෙන්නේ පිරිමියයි විතරයි. බ්‍රහ්මය තමයි ඉන්නේ ඔක්කොම. එතකොට
කවුරුවරි කෙනෙක් කාන්තාවක් හැටියට මේ ජීවිතයේ බණ භාවනා කරලා සමාධිය ධ්‍යාන උපදෝගත්තොත් එයා බ්‍රහ්ම ලෝක උපදිනවා බ්‍රහ්මයේ හැටියට. ඒ නිසා මහා බ්‍රහ්ම පදවියත් හොබවන්නේ පිරිමි කෙනෙක්මයි, කාන්තාවක් නොවේ. ඊළඟට එතන ඉඳලා විස්තර වන තව කරුණු කීපයක් මම ඉක්මනට කියන්නම්. කාය දුස්චරිතයේ යෙදিলা, වචී දුස්චරිතයේ යෙදিলা, මනෝ දුස්චරිතයේ යෙදিলা, ඉෂ්ඨකාන්ත මනාප විපාක ලැබෙනවා කියන එක මේ ලෝකේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සිතින් කයින් වචනෙන් දුස්චරිතයේ යෙදෙන කෙනාට අනිෂ්ඨ අකන්ත අමනාප විපාක ලැබෙනවා කියන කරුණ මේ ලෝකේ සිද්ධ වෙන එකක්. ඊළඟට සිතින් කයින් වචනෙන් අකුසල් කරලා දිව්‍ය ලෝකේ උපදිනවා කියන කරුණ මේ ලෝකේ සිද්ධ නොවෙන එකක්. සිතින් කයින් වචනෙන් අකුසල් කරපු කෙනා අපාය උපදිනවා කියන කරුණ මේ ලෝකේ සිද්ධ වෙන එකක්. ඔය විදියට තව කරුණු කීපයක් භාගතුන් වහන්සේ විස්තර කරනවා. තේගෙන කියන්න මට කාලය බොහොමත් මදි. තේ නිසා ඔන්න දැන් අපි ඉගෙන ගත්ත මේ තානාටාන කුසලතාවය ගැන ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ධාතු කුසල වෙන්නේ කොහොමද? ඊළඟට ආයතන කුසල වෙන හැටි, ඊළඟට පටිසෝපාද කුසල, ඊළඟට තානාටාන කුසල. සිදුවේ හැකි දේ නොහැකි දේ ගැන තියෙන අවබෝධය. ඒකේ හැම වෙලෙම භාගතුන් වහන්සේ භාවිතා කරපු වචනයක් තමයි අන්තිමේකේදී පජානාති. පජානාති කියන්නේ දැනගන්නවයි කියන එක. ඒතකොට මේ දේවල් අපි දැනගත්තේ කාගෙන්ද? භාගතුන් වහන්සේගෙන්. ඊවම අපි කවුරුවත් අපිට වැටහිච්ච නෙමෙයි. භාගතුන් වහන්සේ සියල්ලම ලෝකේ අවබෝධ කරලා ඒ සිදුවෙන දේවල්, සිදු නොවන දේවල් අපිට ඉගන්නවා. ඒ කරුණු ගැන අපි මනාකොට දැනගෙන ඉන්න ඕන. මං කිව්වේ කෙනාට පෘථග්ජන භාවයේ තියෙන අනතුර දැනගෙන හිටියානම් මිනිස්සු කවුරුවත් තමන් පෘථග්ජනෙක් කියලා හඳුන්න ගනීද? එහෙම කරන්නේ නැහනේ. එහෙම හඳුන්න ගත්තේ මේ කරුණු ගැන දන්නේ නැති නිසා. පෘථග්ජන භාවයේ තියෙන භයානකම මිනිස්සු දන්නේ නැහැ. පෘථග්ජනයා කියන කෙනා කොච්චර භයානක කෙනෙක්ද? අම්මා තාත්තා වුණත් මරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මේ පෘථග්ජන භාවයෙන් අත මිදෙන්න ඕන කියලා එනං හැම වෙලේම ඔබ වීරිය කරනවා ආර්ය ශ්‍රාවක භාවය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ ගැන මනාකොට ශ්‍රද්ධාව ඇති කරගන්න. මං කිව්වේ ඔබ තිසරණේ සරණ ගියා නම් ඔබ පෘථග්ජන නොවේ, ඔබ ආර්ය ශ්‍රාවකේ. ඒ ආර්ය ශ්‍රාවක භාවය ස්ථාවර වෙන්නේ සෝවාන් වෙන දවසට. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ සම්මා දිට්ඨිය තුල ස්ථාවර වෙනවා ඔබ සෝවාන් වෙද්දී. ඒ නිසා භාගතුන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකයා තමයි සද්ධානුසාරි. එහෙනම් සෝතාපන්න භාවයට මෙහා පැත්තේ තව ශ්‍රාවකත්ව දෙකක් තියෙනවා. සද්ධානුසාරි මට්ටම, ධම්මානුසාරි මට්ටම. ඔන්න ඔතනවත් ඔබ අඩු ගන්න ඉස්සෙල්ලම ඉන්න ඕන. පෘථග්ජන භාවයෙන් ඉක්මනට අත මිදෙන්න ඕන. අත මිදිලා ධර්මයේ තුල ජීවත් වෙන්න, සිල් ගුණ දාම් වඩන්න, සසරින් එතර වෙන්න මහන්සි ගන්න පින් උතුල්ල හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි හදවතින්ම සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ ජීවිතේ අපි දක්ෂ වෙන්න ඕන පින්කම් කරලා ඒ පින නියම දෙයට උපයෝගී කරගන්න. අපි තවමත් මේ සංසාරේ යන්නේ අපි කරපු පින්කම් අපිට නියම විදියට ප්‍රයෝජනෙට ගන්න බැරි වෙච්ච නිසායි. ඒ නිසා අපි පින් කර කර ප්‍රාර්ථනා කරන්න ඕන. ශ්‍රද්ධාව දියුණු වෙන්න, සීලය වැඩෙන්න, සමාධිය වැඩෙන්න, ප්‍රඥාව වැඩෙන්න, සම්මාදිට්ඨිය රැකෙන්න, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න, කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්න. මේව තමයි අපි පින් කර කර නිතරම ප්‍රාර්ථනා කළ යුතු දේවල්. එමනම් ඒ ප්‍රාර්ථනාවෙන්මයි ඔබ අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දැක්ුවේ. ඒ නිසා ඒ උතුම් ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සඵල වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. එමනම් සියලු දෙවියන්ටත්, මිය පරලොවගේ ඥාතීන්ටත්, ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටමත් මේ උතුම් කුසලානි සංසය නිවන් පිණසම වේවා කියලා සාදු කියමු.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.